ක්‍රීඩා සමාජෝල තියන ඇද්්‍රස් විතරයි ඒම ක්‍රීඩ සමාජයක් නෑ නම සමාපතිතුමා චන්දය ගන්න ඒගොල් නඩොත්තු කරනවා. ඒවගේ ක්‍රීඩා සමාජතියනවා හතක් අටක් විතර තියබෙනවා ක්‍රිකට් ආයතනේ ලියාපතිංි වෙච්ච ක්‍රීඩා සමාජ ඒවතිය බෙන ලිපිනිනයන් පමණයි. ඒ ඒ සමාජ කොයිද තියෙනෙ කවරුවත්දන්නේ නෑ. ඒම සමාජති යබෙන තමන් ආත්‍ර ම නමකිවත්ම පුදුමවෙ ද කොල්ි පිටික්‍රඩ සමාජය කියල සමාජතියන කොයි තියන කොල්ිඩ මා. ක්‍රිකට් අයතන සබාපති තුමාට එය සභාපති වෙන්න ය ක්‍රට් ගහලතිනො කියල ම දන්නවා මිස්කෝල යන කාලෙ. නමුත් එ ක්‍රිකට් අයතන නීතිරීති ගැන යායට දනුමක් තිබල නෑ ඒ තමයි ආ අපපුකමංකුවේ මේ පෞද්ගලි කායතනයක් මේ ගැන කාටත් හොයන්න බෑ මේ අපිට අප ේදන කරදව කාට හොයන්න අප මේ කාගෙවල් සල්ලිනම අපි මේ වේධන් කරන්න කියලා යා එම පම්පූරයක්ක් ගවේ එක ගැන යා දැනමක් නෑයට. එයා දන්නේ නෑ ලංකාවට සල්ලි දෙන්නේ යිසියගේ අපේ ලංකාවේ ශ්‍රී ලංකාව ටීම් එක ක්‍රිකට් ගහලා ගහන හිද තමයි අපට සල්ලි ලබෙන්නේ. තොකට මේ යිICසියක සල්ලි දෙන්නෙ මේ ක්‍රට සාපති සභාපතිගේ මූුණ බල ලනෙමේ. අපේ ක්‍රීඩාව දියුණු කරන්න අපේ ක්‍රීඩකයන් කරන දක්ෂතා අනුව තමයි අපිට මුදල් ලබේන්නේ. තොට ඒ ලංකාවට ලැබෙන මු ලංකාවේ ක්‍රිට් වෙන් ලැබෙනමු. එමනතුව යාගේ මේ පෞද්ගලික ්‍යාපාරයක් වත් යගේ පෞද්ගලික ආයතයක් න ක්‍රකට් අයතනය කියලගෙනන්න. ක්‍රට් අයතය කියලා කියන්නේ පාර්ලිමේන්තුයේ සම්මතවෙච්ච වස්ථාවක්තිබෙන පාර්ිමේන්තවට වග කියන්න ඕන රටේ ජනතාවට වග කියන්න ඕනේ ඒ ගනුතන සම්බඳධ ඕන කෙනෙක්ට හොය ලබලන්න පුළුවන් ඒක විනිවි දභාවයක් තියෙන්න්නවනඒ අයතනයක්. ඒ මුත් අපි දැක්කාඒ සභාපතිවරයා හිතාගෙන ට මේක යාගේ මේ පෞද්ගලික මුදල් වේදන් කරනාවගේ යාගේ ෞද්ගලික ව්‍යාරය චෙක්කොට අසං කරනවාගේ යාටම මේක ෑතන මුදල් වේදන් කරන්න පුළුවන් කියලා කෞදත් මේ බලන්න ඕනෑ මේ කොඩි කරන්න ඕනෑ කියලා එහම මතයක නන්තමය කතා කරේ. ඒකෙන්ම පේනවා යාගේ මානසි කත්තය ගැන. ඉවැනි පුද්ගලයෝ මෙගේ තනතුරෝල්ට පත්ව නාමිති මේක විනාශ වෙන එක අහන්න දෙයක් නෑ. ද ඒ නසසිකත් ඉන්න පුදගල ඇවිල්ල මේ තනතුරන් මොකද අපිදන්නවා. ඒ කාලේ ්‍රකට් සබාපතිව හැටියට නටේ නම් දරපු දේශපාලක්ඥය හිටිය. ජයාජයවර්තන මත්‍ය ක්‍රකට් මේ අයතන සාපති වෙලාට එන්නම් පේ රමත්‍යය සබාපති වෙලායිටය ගම් දිසානායක මැත්තුමා සබාපති වෙලා හිටිය. ඊළඟට විශාල ව්‍යාපරිකය ඒගල සපති ගලන් පෞද ගෙි මුදල් ගෙන ක්‍රිකට ියුණු කරන්න දැම්ම ඇතරම අපිට ්‍රරිකට ට දල්ල ටන්ත් නහ ලෝක කුසනාලට පස්සේ. ඒ ඊටකල ක්‍රිකට් ොල්ල දල් වේදන් කර මේ ලංකාවවෙන්න සෑහන ්‍යාපාරිකයෝ ප්‍රාාවක් තම ඇවිල්ල තමන් ඒගොල්ල ක්‍රිකට් සල්ලන්කර නති න ගොල් ක්‍රකට් බලන්න ආස ්‍රකට් ොල් ගල දන් දන්ර. ඒ ිකට් ොල්ඩට කැමතින්න. හෙම තමයි මේරටේ කොක්්‍රකට් ගොඩ නැකිලලා ඉදිරියට ආවේ. නමුත් අනුහතේ අනුහයේ ලොකකුසලානය දිනීමමත් එක්කම අපිට මුදල්ලන්න පටන් ගත් තමති මේකට විශාල ලෙස අපේ රටේ ඉන්න ජාවාරම්කාරය පිරිසක් මේ කිකට් ආයතනය. අල්ලන්න පෞ්ගිය කාලම වැඩ කර. ඒ තමයි මේක ඇත්ත තත්ත්ය මොක අනුහයට කලින් කවරුත්වය ජවාරම්කාය ක්‍රිකට් ොටාවෙන අනුහයට කලින් මේ රටේ හිටපු එක තරාතර අම්ල ඉන්න උදවිය හැමක් නම සේච්චාාවෙන් ඇවිල්ලලා තමාන්ගේ මුදල් වේදගර තම ක්‍රිකට ගොඩනැකවේ නමු දැකිකට් ගොඩන කියලා ක්‍රිකට් ලකාවේ නප්‍රියෝුණනාට පස්සේ මේක මුදල්ල එන්න පටන් ගත් තම අපි දැක්කා යම් ජාවාරම්කාර කණ්ඩායමක් මේ ඇතුට පැල තියනවා තොරදැන් අපි බැල්ුවොත්තේම දැ මේ තියන ක්‍රිකට් වස්ථාව වෙනස් කරන්න ඕනේ කියන එක වාදයක් විවාදයක් නෑ අනිතේ තමයි ද හොගක්තාය ක කියනවා දැන් මේ ඉන්ටරීම් කොමටිය එක පත් කරාම ලංකාව ක්‍රිකට් තානම් කරනවායි කියලා ද හොඟත් මේ ක්‍රිකට් ආයතනයට පක්ෂව ඉන්න උදවිය වර්තමාන ආයතනය වෙනුවෙන් කතාරන්න උදවිය කියන්නේ නෑක දැන් ඉන්ටරීම් කොමිටියක් පත් කරම යික පි තහන කරන්න පුළුවන් කියලා අපි මතක් කරගන්න ඕන දෙදස් එකේදී. ඉන්දියාවේ ක්‍රික් ආයතනය සභාපතිවෙලායිට ජක් මෝන් කියල මාත්මයයි. විශාල වංචාදූෂණ සිද්ධෝනා. ඒ වංචා දූෂන සිද්ධෝනාාම ඉන්දයානු රජය මැදිහත්වෙලා ඇත්තක කතා කරලා එදාහිටූ ඉන්දයානු ඒ ක්‍රකට් ආයතනය අවෝසි කල්ල දැම්මා. දා ඒගොල්ලමුත් ඉන්ටරරිම් කොමිටි එකක් දම්. ඒද ඉ ඉන්ටරරිින්ම් කොමි කියල කියනේ අලුදේවල්න්නෙ. මේ රතේ මේතියබෙන බ්‍රජයට ඇමතිවරයට පවතින ක්‍රකට ආයතනය වංචා දූෂනෝල්ට ලක්වෙලා ඒවා කරගෙනයන වනම් ඒවා නවත්තන්න නත්තම් ඕුන්ගේ ක්‍රියාදාමය පිළිබඳ විනවවිද භාවයක් නැත්තං. ඇමතිවරයට තිය නවා බලතල පවිච්ච කරන්න. ඒක ICසියක එකක විරුද්ධ වෙන්න නෑ. යිICයක කියන්නේේ දශපාල ැතිිත්ව මෙ පා කියල කියන්න යිICසික කියන්නේ දේශපාලක් විල කන්ඩන්ත රන්න පා කියලා. ඒ Iසික කියලා කියන්න. යි කියලගන්නේ දේශපාලක්්‍යව ැද අත් වෙලා මේ කිකට් කණ්ඩයන් තෝරන්නයන්න පාග. එහමනතුව දේශපාලක්ඥන්ගේ සයෝග නැතුව මේ ආයත්තනගොටනගන්න බෑන පල්ලිමේන්තුරට පදග නොනේ ීදරී හදන්න ඕනේ ඔක්කමරන්න දේශපාලක්ඥෝ. ඒද යිසික එකට විරුද්දන. ඒ මේකොල මතයක් හදන්න අදනා මේද මේ වර්තමාන ක්‍රිකට් අආයතනය ඉන්න නිලතලවල ඉන්න . අහිංකරාම යික ලංකාව ක්‍රිට්ානාන කරයිල හමයි එකක් නෑ. අපි දන්නවා මේ වෙලාවට මේ වර්ත මේ ඉන්දියාවේ එහෙම දෙක් වුණ පිස්ාන කීපවාවක් ඉටරරිින් කොමි දාලා තියෙන තකුණු අප්‍රිකාාව ඉන්ටරීින් කොමටි දාලා බෙනවා.ඒගේ රටවල් ගනාවකම මේ වගේ ගටලු සාගත තත්ත්යන් පත්වනාම එවුන් ඒ ඊටපු රජයන් ඒ කමිටු තාවකාලකෝ තනම්ර ඉටරින් කොමටි දාලා ස්්‍රාට කිහිල්ල තිබෙනවා. ඒ දැන්තියන ප්‍රශ්නය තමයි දැන් ආණ්ඩුවඉන්න ජනාධපතිතුමා දෂිතයයක් ආරක්ෂා කරටහද. ඒතුමා කිය කියනවා ඉදගෙන දැයිඒ අපි දැක්ට අලුත් නීති සසෝදන ගගේත් එතුමාට බාර දීල තිබන තුමා පත් කරු කමිටු ම. දැන් ඒ ඒ ඒ අපිට කරන්න පුළුවන් අලුත් නීතිගේෙන් ඕනේ විනිවිධ භාවගෙන් නීතිගගේ ඕනේ අපිත් ඒේ පැත්තමයින්න. මෝද කා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සභාපති තෝරන්න චන්ද පාවිච්චි කරනවා ඇවිල්ල චන්ද පවිච්චි කරනවා එකසි හතලිස් දෙකක්. ඒකන ක්‍රිකට් සමාජ විසි තුනක්තිතර වගේ තිබෙනවා ඒ ක්‍රික් විසි තුනකින් චන්ද එකසි හතලිස් දෙකක් තියෙනවා ක්‍රකට් සභාපති තෝරන්. හින්දියාවකය තියෙන ඉන්දියාවේ තියනෙන චන්ද තිහයි එච්චර විශාල ලොකු රටක රයි ඒ සබාපති තෝරන්න චන්ද තියකින්. නමුත් ලංකාේ ක්‍රිකට සාපති තෝරන්නේ චන්ද එකසිය හතලිස් දෙකකින්. සමහර කලබ් තියෙනවා ක්‍රීඩා සමාජ තිබවා ක්‍රීඩා සමාජවල තියෙන ඇඩ්දස් විතරයි. ඒම ක්‍රීඩ සමාජයක් නෑ නම සමාපතිතුමා චන්දය ගන්න ඒගොල් නඩොත්තු කරනවා. ඒවගේ ක්‍රීඩා සමාජතියවා හතාක් කටක් ඉතර තියබෙනවා ක්‍රිකට් ආතනේ ලාපතිංචි වෙච්ච ක්‍රීඩා සමාජ ඒව තිබෙන ලිපිනියයන් කමණයි. ඒ ඒ සමාජ කොයිද තියනෙ කට කවුරුවත් දන්නේ නෑ. ඒම සමාජ තියබෙන. තමන් ආත්‍ර ම නම්ක්කිවත් පුදදුමවෙයි කොල්ලි ීඩ සමාජය මජ යන ොයි යන කොල්ි පිඩ සමාජය අිදන්න විදට කොල්ි දය ර්ේ මන්ද මයි යන්නන ොයි යන කොලිපි ඩට මාජ එක ද කර ඒවගේ ක්‍රීඩා සමාජ හතාටක් දේනවා මේවා සභාපති වෙන්න චන්ද ගන්න ඒ කොල්ල මේවා පවත්තගෙන යනවා. මේවා තමයි මේ අර හතමයි වංචා දූජනයන් සිද්ධුව. ද ම අපිත් පිගන්නවා ක්‍රකට් පනත වෙනස්වෙන්න ඕනේ නිවිධභාාවයක් තිබන්න ඕනේ ඒසිියලු දන කාරණ ඇත මුත් ඒ හමේකටම කලින් මේ වර්තමාන දූෂණ චෝදනාවලට ලක්වෙලා ඉන්න අය. ඒවගේමම ක්‍රකට් ප්‍රීඩාව මේ පහලටමතරම් පහලට ගෙන යන්න ඒ පරිපාලනය නියුතුවෙලා ඉන්න උදවිය ඒඒ කටියයෝව ඉවත් කරන්න ඕනේ මේතිබෙන දූෂණ චෝදනාහින්ද. තවදරටත් ඔවුන්ට. සදාචාරාත්මක අයිතියක් නෑ ඒ තනතුර රැඳදිල න්න මොකද ඒ තරම් දෂණ චෝදනාවල් ලොල්ට වුන් සම්බන්ධ වෙලා ඉන්න අයි කියලා වෙෙනකවරුවත් මේ කියන්නේ විගනාධිපත්තුමා කිය වෙන කවරුවත්නි. මේරටේ රාජ්‍යආයතන අර්ධරාජ්‍යායතන ඒ විගනනයට ලක් කරන විගනාධිපත්තුමාගේ වාර්තාාවේ මේ ඔක්කම හෙළිදරව් වෙලා ඉන්න. ඒේවා හෙිදරව් වෙලා තිබෙද්දිී තවදුරට ඔවන්ට සදාචාරාත්මකයිතියන්න. ඒ මතම හහිිදර වෙලා ඉනිදී වගක යුතු ඇමතිවරයකින්නවාටන් ඌට නි්ශබ්දවෙ ඉන්නත් බෑ. ජනාධිපතිතුමාක නැද ත් ැ මතිවා ප අපට පාර්ලිමේතු ති පැදිිලොකිවවා ජනාධිපත්තුමාගේ යිලව සැට් වස් කරන්න කිය. චාපි ඒක තමයි කියන්නේෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැම දාම කරන්න ඕකස් තමයි. ය හැම දාම යන්නෙව රාජ පක්ෂලගේ තිීරිය කනේ. හොරකාන් කරන්න ඉඩෑරෙනවා. ඊළට හොරුවල්ලන්න්නේන. ඒ වංචාදෂණ හැරෙන් දෙෙන ඉළඟට ඉන්න නිදධරින් මාறுු කරන.